යාල තාමත් කුවේට් අපි චැනල්ල සුපකරයි් කල නැත්තං මෙ දැම්මයි සුපක්‍රයිප් කල්ල බෙල්ලයි කරනක ලික්. මැයි මස විසි එක් වැනි දා අධ්‍යමරාත්‍රියයේ සිට මැයි මස තිස්ස එක් වනදා මධ්‍යමරාත්‍රිය දක්වා මෙරට ගුවන් මගීන්ගේ පැමිණීම තාව කාලිකවත් හිටවා තිබේ. සිවිල් ගුවන්සේවා අධිකාරයේ සභාපතිය උපුල් ධර්මදා සමහතා මේ බව විශේෂනිවේදනයක් නිකුත් කරමින් කියා සිටිය. දිරි දවස්තහයක් ශ්‍රී ලංකාව බලා එන්න ගුවන් මගේන්ත ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල වසා තැබෙනව ඕන් අද ප්‍රකාශ කරල තිබුණා ඒමයිමමාස විසිෙක්වෙෙනඳදින්නල මයිමාස තිස්සෙක් වෙන වෙනකම් ඉතින් මේ වෙනකොටත් විසෙක් වඳඳ තිස්සක අතර මේ කාලය තුළ ශ්‍රී ලංකාව බලා එ ඉ ගුවන් ටිකට් පත් ලබාගත්ත. ඉන්න ඔනන් යාලට පුළුවන් දැම්මම ඒ ගුවන් සමාගම් එ කතා කල්ල ඔයාලගේ තිිකට් එක රිෆන්් කරන්නව දෙහෙමනැත්තම් ටිකට්ඩ් චේන්ජ් කරනවද ඒදවල් දැනගන්න මොකද මේ කෝரோණ සිටුවේෂ එකත් එක්ක මේ වෙලාවේ ගොඩක් කලාාවට එයාල රිිෆන්් කරන්න නැහැ. කැන්සල් වනොත් ඒකනි සා යාලට පුළුවන් දැම්මඒක චචජ් කරගන්න ගෙවල් වල වැටන්න කෙනක්නං ඔයාලට එක කරගන්න තේරන්නත් තම් දැම්ම ඔයාලගගෙදරන්න බාබට හෝ ඒ ඒ අවශ්‍ය පුද්ගලටට කියන්න ඒ දෙේවල් කරල දෙන්න කියෙලමොකද ඉදිරි දවස් දහය ගුවන්තොටුපල වහලතියෙන නිසා. ජපානය මහාම ක්‍රියාත්මක වන පදදි ශ්‍රීලංකාව බංගලා දේශය සාමාලදිවිීනේ සිට එරට පැමිණෙන මගින් නත්තිටවීමට තීරණය කර තිබෙනවා. අනුවම රටවල දින දාහතරක් තුළ සංචාරය කළ කිසිදු පුද්ගලයකුට, එරට ඇතුල්වීමට අවසර ලැබෙන්නේ නහැ. මීට පෙර ජපානය ඉන්දියාවේ සිත පැමිණ සියලු මගේට දැඩි සංචරණ සීම පැනවූයේ ඉන්දියාව තුළ ශී ග්‍රන්් පැත්‍රයාන නව කොවිඩ වරසය එරට තුළව්‍යප්තවීම වලක්වා ගැනීම සඳහායි. සේවෙ තත් ජානවිදේශකටය තුවමාත්ත්‍යංශය පවසන්නේ එයටට ඉස්ථීරපදිංචි සාහතිකෙහිනිි අයට PCRCR පරීක්ෂණයක් සි දුකරගනීමෙන් අනතුරුව අදාළ රටවලින් පිටත දින දාාහතක නිරෝදායන කාලයකින් පසු නැවත සියරටට ඇතුළවීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලෙන බවයි. මෙරට සමස්ත කොවිD් මරණන මැයිදහ අට වෙනදා දාහේ සීමාව ඉක්මොවාගියය. ඒ මාරණතිස් හතරක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින්තවුරුකිරීමත් සමඟයි මේ දක්වා සිදුවූ මාරර්ණ එද්දස් පහළවෙන් කාන්තාවන්තුන්සිය අනු දෙකක් සහ පිරිමි පුද්ගලයන් අයිසිය විසි දෙනක් මරණයට පත්වී ඇති බව සඳහන් කෙසේවතක් දින දහටත් තුළ මරණතුන්සිය තිස් හතක්සිදුවී ඇත්ති අලුත් අවුරුදු පොකුර කොරෝණාව සංගතයේ භානකත්වයක තරම්දැයි මනා ඔප්පු කර පෙන්විය. න්දයාන කොවිඩ් ්‍රේදය ැතරීමත් සමඟ සිංග්පුරුවද දැඩිය පාසුතාවයකට පත්ව ඇතිබව මහාචාරය නලීකා මාලවිගේ මහත්මිය පෙන්වා දෙෙනවා සිංගපුරගුවන් තොටපලේ සියලු සේකයන් ෆයිස එන්නතේ දෙවනි මාත්‍රාව ලබාගෙන තිබුණනද ඕන්ට යාලිත් ඉදදියානු ප්‍රේදය ලදී ඇති බවයි ඇයපෙන්වා දෙන්නේ. ඕන් තුළින් රෝග ලක්ෂන්න පෙන්වා නැති අතර කොවි් එන්නත ලබාස් සිටීම නිසා ආරක්ෂාවී තිබෙනවා. එත එම ේවකයන්ගේ පවල්වල පරිස් එන්නත් ලබාගෙන නොමෙති නිසා ඔවුන්ට රෝගේ බෝී ඇති අතර සිංගපපුරුව මේ හේතුවෙන් දැඩියා පාසුතාවයකට ලක්වසිත්ින බව මහාචාර්ය නීලිකා මල්විගේ මහත්නිය ප්‍රකාශ කලා එන්න තලබාගත්තද ආරක්ෂාාවීමේ වැදගත්කම එමගින් පැහැදිලි වන බවයි ඇය පෙන්වා දෙන්නේ.වැනි උනු සුම්පුවත් නිරන්තරයෙන් දැනගැනීම සබස්ක්‍රයිබ් කරන්න අපේ චනල්ෙ එක.